ඉංග්‍රීසි අමාරුද? කැම්පස් ඉන්න ඔයාට ඉංග්‍රීසි අමාරුද කියලා මම පාර්ට්ස් තුනකින් වීඩියෝ සීරීස් එකක් කරනවා. මේ සෙකන්ඩ් පාර්ට් එක. පාර්ට් 2 එකේ මම කතා කරන්නේ ඉංග්‍රීසි ඉගෙන ගන්නකොට ඇතිවෙන ලැජ්ජාව සහ බය කොහොමද නැති කරගන්නේ කියන එක ගැන ඔයාලට අයිඩියා එකක් දෙන්න. පාර්ට් 1 එකේ මම කතා කරන්නේ කිසිම දෙයක් බැරිම තැනක ඉඳන් වැඩේ ගොඩදාගන්න පුළුවන් තැනකට එන්න මොකද්ද ප්‍රොසෙස් එක කියලා. පාර්ට් 3 එකේ මම කතා කරන්නේ ඉංග්‍රීසි බැරිකම හින්දා ඇතිවෙන ලැජ්ජාව සහ හීනමානය නැති කරලා මේ ප්‍රශ්නෙට කොහොමද සාර්ථකව මුහුණ දෙන්නේ කියන එක ගැන. වීඩියෝ සීරීස් එකේ ෆස්ට් සෙකන්ඩ් තර්ඩ් අනුපිළිවෙලින් බැලුවනම් හොඳයි. මම ඔක්කොම ටික මෙතන ලින්ක් කරලා තියෙනවා. ප්ලේලිස්ට් එකම ගිහිල්ලා ඒ පිළිවෙලට බලන්න. ඊළඟට දෙන ඉන්ට්‍රොඩක්ෂන් එක ඒක හැම පාර්ට් එකකම පොදුයි. ඔයාලට කෙලින්ම මේ වීඩියෝ එක කතා කරන කොටසට යන්න පුළුවන්. මෙන්න මේ ටයිම් ස්ටැම්ප් එකට ගියොත් එතෙන්ට ස්කිප් කරොත් කෙලින්ම යන්න පුළුවන් එතෙන්ට. ඔයා මේ චැනල් එකට අලුතෙන් නම් මගෙනම පුලා මේ ටීම් වල ලර්නින් චැනල් එක මම සාමාන්‍යයෙන් කතා කරන්නේ ඔයාලට අධ්‍යාපනයේ ගොඩදාගන්න උදව් වෙන කරුණු කාරණා ගැන මේ චැනල් එකෙන් subscribe කරලා set වෙන්න. ඔයාලට මේක වගේම තව ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන් වෙයි. ඔයාගේ අධ්‍යාපන කටයුතු වඩාත් හොඳින් කරගන්න. මම මේ වීඩියෝ සීරීස් එකේ ගොඩක්ම කතා කරන්නේ කැම්පස් එකක ඉන්න ළඟ කෙනෙක්ට මල්ලි කෙනෙක්ට focus කරලා. ඒ වුණාට ඉංග්‍රීසි ප්‍රශ්නයක් වෙනවා නම් ඔයා undergraduate කෙනෙක් වුණත් නැතත් මේකේ කතා කරන points ටික ඔයාලට අනිවාර්යෙන් වැදගත්. මොකද මම කතා කරන්නේ ඉංග්‍රීසි භාෂාව ගොඩදාගන්න ගැන. ඒක කැම්පස් එකේ වුණා හෝ නැතා කියලා අමුතුවෙන් වෙනස් වෙන්නේ නැහැ නේ. ඒකින්ද ඒක අනිවාර්යයෙන්ම මටත් අදාළයි. මම කතා කරන පොයින්ට් ඔෆ් view එක තියෙන්නේ ගොඩක්ම undergraduate කෙනෙක්ට focus කරලා. ඔයා එහෙම නැත්තම් ඒත් ප්‍රශ්නයක් නැහැ. වාටත් පුළුවන් මේ වීඩියෝ එක බලන්න. ඒකෙන් ඉගෙන ගන්න. මේ වීඩියෝ සීරීස් එකේ මම යන්නේ ෆෝන් කෝල් එකකින් මම ටෝස්ට් මාස්ටර් කෙනෙක් එක්ක කතා කරපු කන්වර්සේෂන් එකක්, රෙකෝඩින් එකක්. ඔයාලා දන්නවා ඇතිනේ ධනංජය හෙට්ටිආරච්චි 2014 පබ්ලික් ස්පීකින් වර්ල්ඩ් චැම්පියන්. ධනංජය හෙට්ටිආරච්චි ටෝස්ට් මාස්ටර් කෙනෙක්. මම මේ කතා කරන්නේ එයාට නෙමෙයි, සඳුන් ෆර්නැන්ඩෝ කියලා වෙන ටෝස්ට් මාස්ටර් කෙනෙක්ට. ධනංජය හෙට්ටිආරච්චි දින්නේ වර්ල්ඩ් චැම්පියන්ෂිප් එකේ, ඒ වගේම තව ඉන්ටර්නැෂනල් චැම්පියන්ෂිප්ස් තුනක් තියෙනවා ටෝස්ට් මාස්ටර්ස් ළඟ. අන්න ඒ ඉන්ටර්නැෂනල් චැම්පියන්ෂිප්ස් තුනෙන් දෙකක්ම දිනලා තියෙනවා සඳුන් අයියා එක අවුරුද්දකදී. සඳුන් අයියා තමයි එකම ශ්‍රී ලංකන් ඒ විදිහට ඉන්ටර්නැෂනල් චැම්පියන්ෂිප්ස් දෙකක් දිනන්නත්, ඒ දෙකම එක අවුරුද්දේ දිනන්නත්. ඒ කියන්නේ කඩෙන් කතා කරන එක ලොකු කේස් එකක් නෙමෙයි එයාට. සඳුනායේ ටෝස්ට් මාස්ටර් ටෝර්නමන්ට් එකක දෙන ස්පීච් එකකුත් මම මෙතනින් ලින්ක් කරලා තියෙනවා. ඔයාලට බලන්න පුළුවන්. ඇත්තට මේ මිනිහට ඉංග්‍රීසි කතා කරන්න පුළුවන්ද බැරිද කියලා. ඒක මම ලින්ක් කරලා තියෙනවා මේ වීඩියෝ එකේ අන්තිමටත්. ඔයා බැරි වෙලාවත් ටෝස්ට් මාස්ටර්ස් කියන්නේ මොකක්ද කියලා දන්නේ නැත්නම් ඒක ඉංග්‍රීෂ් පබ්ලික් ස්පීකින් ස්කිල්ස් ඩෙවලොප් කරගන්න තියෙන සොසයිටි එකක්. බාලදක්ෂ ගැන ඔයාලා ගොඩක් දන්නවා ඉතින්. අන්න ඒ වගේම වෙනම සොසයිටි එකක්. ගැවල් ක්ලබ්ස් කියලා ඔයාලා ඉස්කෝලේ හැර තියෙනවා නම් ඒක තමයි ටෝස්ට් මාස්ටර් ඉන්ටර්නැෂනල් බොඩි එකේ ජූනියර් බ්‍රාන්ච් එක, ජූනියර් සොසයිටි එක. ඉස්කෝලේ මට්ටමට තියෙන්නේ ඒක. අඩල්ට්ස් වලට තියෙන එක තමයි ටෝස්ට් මාස්ටර්ස් කියලා කියන්නේ. ඒතකොට ඉංග්‍රීසි කතා කරන්න ප්‍රැක්ටිස් කරන ඇක්ටිවිටීස් තියෙනවා, වෙන වෙන ඉන්ටර්නැෂනල් චැම්පියන්ෂිප්ස් තියෙනවා. ඔයගේ ගොඩක් සෙල්ලම් තියෙන සොසයිටි එකක්, ක්ලබ් එකක් තමයි ටෝස්ට් මාස්ටර්ස් කියන්නේ. ඔයාලට පුළුවන් ගැවල් ක්ලබ් එකකට ජොයින් වෙන්න. මොකද අනිවාර්යයෙන්ම කැම්පසස් වල තියෙනවා ගැවල් ක්ලබ්ස්. ඒ වගේම පුළුවන් පසුකාලීනව ටෝස්ට් මාස්ටර්ස් ක්ලබ් එකකට ජොයින් වෙන්න. මම විශේෂයෙන් කියන්නේ ඔයාලට ඉංග්‍රීසි සුපීරියර්ම තියෙන්න ඕනේ නැහැ මේ වගේ ක්ලබ් එකකට ජොයින් වෙන්න. මොකද ඒව තියෙන්නේ ඉංග්‍රීසි හදාගන්න උදව් කරන්න. ඒකින් හින්දා ලැජ්ජ වෙන්න එපා, බය වෙන්න එපා. මේ වීඩියෝස් වලිනුත් සඳුන් අයියා කියන ටිප්ස් වලිනුත් ඔයාලට ලොකු උදව්වක් හම්බෙයි. ඔයාගේ ඉංග්‍රීසි ටික ගොඩදා ගන්න. ඒ වගේම අර වගේ ක්ලබ් එකකට ජොයින් වෙන්න පස්සේ එතනින් පුළුවන් වෙයි කොහොම හරි අමාරුවෙන් කතා කරන එක පොඩ පොඩ ගොඩ දාලා කියවන එක, ඉංග්‍රීසි තේරුම් ගන්න එක, ඒවා හදාගෙන ඔයාගේ ඉංග්‍රීසි භාෂාව හැසිරවීමේ හැකියාව වඩාත් හොඳින් දියුණු කරගන්න. ඒකෙන් ඔයාගේ ජීවිතේම සෑහෙන්න හොඳ අතට වෙනස් වෙයි. ඔක තමයි කතාව. අපි යන් එහෙනම් වීඩියෝ එකට. එතකොට සඳුනායි දැන් දෙවෙනි ප්‍රශ්නේ, දැන් ওই විදිහට කතා කරද්දී මම හිතන්නේ ළමයි ගොඩ දෙනෙක්ට එන ලොකුම චැලෙන්ජ් එක වෙන්නේ මේ ලැජ්ජාව සහ බයනේ. මම හිතන්නේ ඒක ඕවර්කම් කරන්න ඕනේ කොහෙන් ගියත්. ඒතර ඒක කරන්න අයිර තියනද නිකන් ඒ පැත්තට උත්තරයක්. මෙහෙම මේ කියන්න අපේ මම භාෂාව නේ. ඉතින් ඕක ඉගෙනගද්දී අපි ඕක වැරදෙනවා, වරද්දනවා. මටත් මතකයි ඕනේ තරම් මමත් ඉංග්‍රීසි මුලින් පටන් ගද්දි වරද්දපු තැන්. මම කතා කරද්දි ඉංග්‍රීසි කතා කරන ළමයි එක්ක, ඒ කියන්නේ ගෙවල් වලින් ඉංග්‍රීසි කතා කරන ළමයි එක්ක තමයි මට මුලින් කතා කරන්න හම්බුනේ. ඒ ළමයි එක්ක වරද්දපුවම ඕන තරම් ටිකක් ඉතා වෙලා තියෙනවා මට. මං ගැන ලැජ්ජවත් වෙලා ඕන තරම් තියෙනවා. ඒත් ඉතින් මොකද කරන්නේ? මේක ඉගෙන ගන්න මොකද මුලින් එක්ක ඕනේ? මේ ඔකට වෙන වටෙන් යන්න දෙයක් නැහැ. අපි අපේ හිත හදාගන්න ඕනේ, අපේ මනස හදාගන්න ඕනේ. ඇයි අපි මේ දේ කරන්නේ කියන්නේ? වරදින තැනින් තමයි ඉගෙන ගන්න.
ඉගෙනගත්තකින් තමයි ඉදිරියට යන්න පුළුවන්. ඉතින් ඒකට දෙන පාඩයක් ඇවිල්ල කීවයි කියලා කිව්වා මම හිතන්නේ කිසි වෙනසක් වෙයි කියලා. ඒක අපිරිසිම්ම අපේ මේ නිර්මාණිකම තමයි ඒ හිත හදාගන්න ඕනේ. හා එතනදී මම තව දෙයක් කියන්නේ ඒක මම කියන්නේ මුලින් මේ විදිහට තමන්ව සමස්තලයට පාස්කල් කරන්නේ නැති තමන්ට හිතවත් තමන්ගේ යාළුවෝ එක්ක පටන් ගත්තම වැඩේ මේසුව වැඩේ ගොඩක් දුර යනවා. ඔව්. ඔව්. එතනදී පොඩ්ඩක් අර මාන්නේ පුරු මාන්නේ පිළි සෝන දරන් ඉන්නවනේ. මොකද අපේ මම මේ රටේ මුහුණම ගියනම් මාර චුම්මයක් ගන්නවා ඉංග්‍රීසි ජර්මන් ඉන්දෙක් සිංහලෙන් කතා කරද්දී පටල පටල කියද්දී අපේ අයට මාර ආතල් එකක් තියෙනවා. හැබැයි අපේ සිංහල මිනිස්සු කරද්දල ඉංග්‍රීසියෙන් කතා කරද්දී ඒක අඩුකම. ඒක මේ අපේ තියෙන ටිකක් පසුගාමි මානසිකත්වයක්. මං හිතන්නේ මේ ගැන්නේ ඉදිරියට යන්න ඕනේ කෙනෙක් ඉන්නවා නම් ඒ මානසිකත්වය කවදාවත් ඉල්ලපා. ඔයා ඉගෙන ගත්තොත් ඔයාට තමයි. ඉතින් ලැජ්ජවෙන්නයි කියලා අඩියක් හිතන් දෙපා. අද ඔයාට වැරදුනා නම් කෙට ඊට වඩා හොඳට කරනවායි කියන තැන තමයි මට කියන්න පුළුවන්. ඉතින් ඒක ගැන වැඩි හිතන් දෙපා. මොකද තව වෘද්ධකින් දෙකකින් ඔයාට හොඳට ඉංග්‍රීසි කතා කරන්න පුළුවන් කියලා. ඊට ඉදිරියට යන්න හොඳ රස්තාවක් හම්බුනාම තමන්ගේ දේවල් කරගන්නකොට ගෙද පවුලයට දේවල් කරලා දෙනකොට ඒ නාවෙන ගැන අදාළ නැහැ. ඒක සුපිරි උත්තරයක් අය. මේ දැන් අපිට තව මොන හරි පොයින්ට්ස් කවර් කරන්න තියෙනවද මේක ගැන? මම ඒ කියන්නේ අර කලින් කියපු දේවලින් වැඩගත්ම දේ තමයි ප්‍රැක්ටිස් කරනකොට. ඔයා අද පටන් ගත්තොතින් සතියකට වචන පහක් ඉගෙන ගන්න, සෙන්ටන්ස් එක ඉගෙන ගන්න, කතා කරන්න අවුරුද්දක් ඇතුළත වචන 250ක් වගේ ඉගෙන ගන්නවා. මම හිතන්නේ දැන් කැම්පස් එකේ ඉන්න ළමයට ඊට වඩා පොඩ්ඩක් ඇක්සලරේට් කරන්න වෙයි. ඒ වුණාට ඒ කියන්නේ ඒක කරන්නත් පුළුවන්, ඒක ප්‍රායෝගිකයිනේ. පුළා මම මෙහෙම දෙයක් කියන අපි ට්‍රේනින් වලදී ඇක්සලරේටඩ් ටෙක්නික් ඉමර්ෂන් මෙතඩ් කියලා තියෙනවා දේවල්. ඒ දේවල් වල ප්‍රතිඵල වඩා හොඳයි. ඒකෙන් තරලව කියන්නේ ඕනෑම දෙයක් හොඳට කරන්න අවශ්‍ය නම් ඒකේ ටිකක් යමුරට යන්න ඕනි, ප්‍රතිඵලයකට වැඩිපුර දෙයක් කරන්න ඕනි කියලා. බහලා ඉන්න ඕනේ සීන්නේ. ඔව්. මම කියන්නේ ඔයාට පුළුවන් නම් සතියට ඒ කෝස් වර්ක් නැති ප්‍රී එකේ ඉන්න දවස්ක් දෙකක් අල්ලගෙන ඒ දවස් දෙකේ දවසකට පැය 7-10ක් විතර මේ ගේමින් බහලා ඉන්න. ඒ කියන්නේ Taman වගේම මේකට පොඩි අම්මක් කියන යාළුව හතර පහ කෙනෙක්ට සෙට් කරගෙන ෆිල්ම් එකක් දෙකක් බලනවා, නිවුස් ටිකක් බලනවා, පොතක් කියවනවා, වසෙන් ටිකක් ලියා ගන්නවා, මුන් එක්ක මේක ගැන කතා කරනවා. ඒ දවසම Taman පටන් ගන්නවා ටිකක් කතා බහ කරන්න, ටිකක් කතා කරනවා. සීනියර් සිටිසන් එකේ තියෙනවා මේ ගැරල් ක්ලබ් කියන එක. ඒ වගේ ඒකට ජොස් වෙලා බීච් එකක් දෙනවා. Tamanගේ අර සබකෝලේ කියන එක නැති කරගන්නවා, ගැට ගහලා අමුණගෙන මේ කියන්නේ. ඒ වගේ පොඩ්ඩක් මේ ඉන්ටෙන්සිටි එක වැඩි කරන්නේ. ඉන්ටෙන්සිටි එක වැඩි කරපුවම තමයි රිසල්ට් එකට ඉක්මනට යන්න පුළුවන්. ඒක නිසා මං කියන්නේ ඔයා අන්ඩර් ග්‍රැජුවෙට් කෙනෙක් හැටියට, ප්‍රොෆෙසර් කෙනෙක් හැටියට පටන් ගන්නවා නම් තව අවුරුදු 4ක් තියෙනවා රැකියාවක් හොයාගෙන ජොබ් මාකට් එකට, කෝපරේට් වර්ල්ඩ් එකට එන්න. ඔය අවුරුදු 4 හොඳටම ඇති. ඔය අවුරුදු 4 හැම සතියකටම දවස් දෙකක් අරගෙන ඉන්ටෙන්සිටි එක වැඩි කරලා මේ ගේම ගැහුවා නම් හරිද? ඔයාට මේ ඉංග්‍රීසි කතා කරන කියන්නේ මහලුක දෙයක් නෙමෙයි. මම ගොඩක් යුනිවර්සිටි වලට ගිහිල්ලා ළමයිට කතා කරද්දි තියෙන දෙයක් තමයි ලංකාවේ යුනිවර්සිටි එකට සෙට් වෙනායි කියලා කියන්නේ. ඔගොල්ලෝ සෑහෙන්න වැඩකාරෝ. ගොඩක් ලොකු අමාරු එක්සෑම් එකක් පාස් වෙලා 250,000 එක්සෑම් කරලා ඉවරලා විභාගයකට අධ්‍යයනය තමයි කැම්පස් එකට යන්න සෙට් වෙන්නේ. ඒකට එනවායි කියන්නේ ආ වැඩි සරලවම ගත්ත. ඉතින් ඒක නිසා ඉංග්‍රීසි කියනකොට මහලුක දෙයක් නෙමෙයි. ඒ තමන්ගේ ආත්ම විශ්වාසය තියාගෙන බැහැල කරන්න තියෙන්නේ. ඔයගන්න බ්ලොක් කරන්නේ මානසික මට්ටම සහ මේ මයින්ඩ් සෙට් එක ඒක හදාගන්න ඉති ඔක්කොම කරන්න පුළුවන්. හරිනේ, මම හිතන්නේ ඔයාලට ගොඩක් දේක් ඉගෙන ගන්න පුළුවන් වෙන්නේ නැති මේ වීඩියෝ එකෙන්. මේ හැම දෙයක්ම ඔයාගේ ඉංග්‍රීසි නොලෙජ් එක සෑහෙන වැඩි දියුණු වෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා. මේ වීඩියෝ සීරීස් එකේ අනිත් පාර්ට්ස් දෙක මෙන්න මෙතනින් ඔයාලට බලා ගන්න පුළුවන්. ඒ වගේම සඳුන් අයියා කරපු ස්පීච් එක ඔයාලට මෙතනින් බලා ගන්න පුළුවන්. මම ධනංජය හෙටිආරච්චිගෙන් කතා කරානේ. ධනංජය හෙටිආරච්චිගේ YouTube channel එකක් තියෙනවා මෙන්න මෙතන. ඒකටත් ගිහිල්ලා ඔයාලට බලන්න පුළුවන් වෙයි. මම හිතන්නේ සුපිරිම ස්පීචර් සෙට් එකක්. මහන්සියට අඩ කරලා ඔයාලට ජයන් ජයම වෙන්න ඕනේ. තවත් වැඩි ගහම්බනක ගිහිල්ලා එන්න.